අයිබෝන් සුබදසනක් සුබදසනක් තවත් දවසක තවත් සතියක ආරම්භයේ සතුට සොයන සතියක් කියලා අපි හිතමු දවසක් කියලා හිතමු ජීවිතේ අපි හැම වෙලාවෙම සතුට සොයන නිසා සමහර විට ගමනක අපිට සැනසීම හොයන්න සමහර විට අපි හොයන සතුට හොයන්න අපිට මොහොතක තැනක නැවතිලා ඒ වෙනුවෙන් විරාමයක් ගන්න වෙන වෙලාවක් තියෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට සංගීතය රසවින්දනය දැන් අද වගේ දවසක් බැලුවොත් ශිරෝමි වැස්ස මේ හැම දෙයක්ම හේතු වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම දවසක උදේ මේ. ඔව් මනෝජ් කියු විදිහටම ටිකක් අද වැසිබර කාලගුණ තත්වයක්. මනෝජ් කොහොම බලාපොරොත්තු වුණත් නැතත් ස්වභාව ධර්මෙන් අපිට දෙන දේවල් අභියෝග බාධක මැස ඉස්සරහට යන්න ඕනේ. වඩා වැදගත් වෙන්නේ ඔබ පටන් ගන්න හැම දවසක්ම ආරම්භයේ ඉඳන් නිමාව දක්වාම බොහොම සැහැල්ලුවෙන් විනෝදෙන් පවුලයත් එක්ක ගත කරන්නේ. ඒ වෙනින් මේ ඔබට දැනුම විනෝදේ හැමදේම ලබා දීම බලාපොරොත්තු වෙන තමයි ආදරණීය සඳුදා නුගසෙවෙනින් ඔබ හොයාගෙන උදැසනීම මුණගැහෙන්නේ. ඉතින් මේ මනෝජ් කියු විදිහටම මේ අපි ගොඩක් වෙලාවට මේ ඕනම දෙයකට අපි සූදානම් ඉන්නෝනේ ඕනම දෙයක් ගැන කතා බහ කරනකොට ඒත් එක්කම තමයි මේ සංනිවේදන කියන කාරණාව අපි ඕනම කෙනෙක් අතර හැඟීම් ප්‍රකාශනයේට භාෂාව කියන්නේ මෙවලම හරිම වැදගත්නේ. භාෂාව ගැන කතා කරනකොට අපි හැඟීම් දනවන්නේ ගීතය තෝරගන්නවානේ. ඒත් එක්කම මේ විවිධ ශෛලීන්වල ගීත අහන එක වඩා හොඳයිද? ඔව්නේ අපි කැමතිනේ. අපි කැමතියි. මොකද විවිධ උත්සාහ කරන අඩුතරේ මුමුණන්න හරිනේ. සමහරක් කලකට අපිට ආවෙනික නොවිච්ච වෙනත් භාෂාවන්වල ගීත ඇතුලේ අපි හොයන අර රසය හැංගිලා තියෙන අරුත් වෙනස්ම විදිහ තැනකට අපිව ගෙනියනවා. ඒ නිසා රසවින්දනයේට භාෂාව කියන එක ප්‍රශ්නයක් නෙවෙයි අත්තටම. ඉතින් ඒ සියල්ලත් එක්ක රස විඳින්න අද විශේෂ දවසක් නුගසවනටත් ඒ මොකද කියලා මේ වැඩසටහන් පෙළ ගැස්මෙන් පස්සේ ඔබට දකින්න පුළුවන්කම ලැබේවි. අපි අද නුගසවන පෙළ ගැහෙන්නේ කොහොමද කියලා බලමු. වැඩසටහන් පෙළ ගැස්මේ දැක්කා වගේම අද විශේෂ කෙනෙකුත් නුගසවනට සහභාගී වෙනවා. විශේෂ දෙදෙනෙක්. හේතුව තමයි දැන් අපි ලංකාව අපේ සංගීතය වගේම උත්තර ಭಾರತೀಯ සංගීතයට ගොඩක් කිට්ටුයි. අපි ඒ ආභාෂය අපේ සංගීතයට ලබාගත් අවස්ථා ඕනෑ තරම් තිබෙන බව අපි දන්නවා. අපි ඒ ගැන කතා කරලා තියෙනවා. හින්දි සින්දුවක් අහන්න අපි කොහොමත් ආසයිනේ. ඉතින් එවැනි හැකියාවක් තියෙන අපේ රටේ කෙනෙක් ඊයේ දවසේ ප්‍රසංගයකුත් පවත්වලා සූදානමින් ටිකක් මහන්සි පිටේ ඉන්න වෙලාවේ අපි අද උදේ නුගසවනට ආරාධනා කළා. සුරංජි ශාමලීගේ ප්‍රසංගය ගැන අපි මේ දිනවල කතා කරපු නිසා ඇය අලුත් නෑනේ. සුරංජි අයිබෝන්. අයිබෝන්. තනියම නෙමෙයි ඔබ මේ ප්‍රසංගයට ආරාධනා කරපු අපි අර කල්නුත් කියෝ වගේ උත්තර ಭಾರತೀಯ ගීතයත් එක්ක අපිට ලඟ වෙන රාජේෂ් පවා සංගීත ශිල්පියත් එක්ක තමයි ප්‍රසංගයට සහභාගී වුණේ. 12ක් යන කලින් අද මේ මැදිරියෙත් ഇതുව ඉන්නෝ. අපි බොහෝ කැමැත්තෙන් පිළිගන්නවා. Good morning. Glad to see you here. Good morning. Mr. Rajesh Pawa. Thank you. What? ඉතින් අපි කොතනින්ද? සිංහල බලුවම් පොඩ්ඩක් නේ. ආ බොලියේ. අයිබෝන්. හයි කොහොමද? අයිබෝන් ශ්‍රී ලංකා. අයිබෝන් කොහොමද? කොහොමද කියලා කියනවා. එහෙම තමයි නේද? මනුෂ්‍යයව මගේ තන පටන් ගන්න හොඳම තැන තමයි මේ දවසනේ. මොකද ඇගේ ජීවිතයේ විශේෂම දවසක් නේ. සුරංජ කොහොමද මේ දවස ගත උනේ? ඒක ගැන කියන්න ඇත්තටම වචන නෑ මට. ඒ තරම් මගේ ජීවිතේ මම ලැබපු සතුටුම දවස කියලා කිව්වොත් ඒක නිවැරදි. අවුරුදු 25ක් විතර මේ ගමන එනවා. ඉතින් මගේ ඇත්තටම ඩ්‍රීම් එකක් තිබ්බ කවදා හරි ඉන්දියන් ආටිස්ට් කෙනෙක් ගෙන්නලා කවදා හරි ස්ටේජ් එකක පර්ෆෝම් කරන්න ඕනි කියලා. ඉතින් ඒ හීනේ තමයි මෙතුමා මට හැබැයි කරලා දුන්නේ. ඇත්තටම ඉන්දියන් ආටිස්ට් කෙනෙක් කිව්වහම අපි හිතනවා මේ ටිකක් අමාරුයි අපට ලොකු බජට් යනවා. ඒව හිතනවනේ අපිට. එනකොට මෙතුමා හරීම හම්බල් පර්සන් කෙනෙක්. බොහොම නිහතමානී පුද්ගලෙ. ඉතින් එතුමාගේ ඒ සහයෝගය උපරිමයෙන්ම ලැබුණා. ඇත්තටම එතුමා මුලින්ම මේ කතා කරපු වෙලාවෙත් මගේ හඳ අහලා තමයි එතුමා කැමති වුණේ. ඉතින් ඒක මට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ පැමිණීම මට මගේ ජීවිතේ ලැබිච්ච ලොකු ආශිර්වාදයක්. මට හිතෙනවා දෙවියෝ සුදුසු වෙලාවේදී මට මගේ ගමනට ලොකු ශක්තියක් වෙන කෙනෙක්ව මට මුණ ගැසුවා කියලා. මම ධන්නවාද අප්කෝ. ඉතින් අපි ඊයේ දවස ගැන ඕගෙන් අහමු. අපි සුරංජිට බොහොම චතුර විදියට හින්දි භාෂාව කතා කරන්න පුළුවන් නිසා අපි ඕගෙන් මේ පිළිබඳව අහලා ඊට පස්සේ අපි බලන අයටත් ගැන අවබෝධයක් ලබා දෙමු අපේ භාෂාවෙන්. ඊයේ දවස ගැන අපි ඕගෙන් විමසීමක් කරමු.
कल का प्रोग्राम आपके आप बताइए कल के प्रोग्राम कैसा था, आपको वो कैसा लगा, वही पूछ रहे. देखिए प्रोग्राम क्योंकि मेरा पहला विजिट था श्रीलंका, फर्स्ट टाइम आई केम, और प्रोग्राम बहुत मीन्स अनएक्सपेक्टेड था. जो प्रोग्राम फर्स्ट टाइम मैंने परफॉर्म किया और जो मेहनत थी वो सुरान जी ने किया है, उनके जो हस्बैंड है उन्होंने किया, और ऑडियंस वाज वेरी गुड. ऑडियंस बहुत अच्छा था, उन्होंने पूरे प्रोग्राम में बहुत इन्जॉय किया, गाया उन्होंने साथ में हम लोगों के. और मीन्स पहला विजिट था मेरा तो मुझे बहुत अच्छा लगा श्रीलंका आकर. और जिस तरह से बॉलीवुड म्यूज़िक लोग यहाँ पर सुनते हैं, जितना प्यार और मोहब्बत मुझे मिला है वो सच में बहुत तारीफ के काबिल है, और मैं बहुत खुश हूँ आकर यहाँ पर. थैंक यू सर. अकेले आइए प्रोग्राम में कहते ना मैं अपनी मामा ही माम के महत्व ये के गुड़ाक महान से लाती बलुए के ऑर्गेनाइज कराने ये तो ये तक कम है. मैं सर के फर्स्ट विजिट का किया लगे अन्य श्रीलंका वाला आपु पाले में निकलता हुआ ये तो ये के दिल लोगों आदर या के अहितु नेलो इंडियन म्यूजिक को लेटे में ऑडियंस के मिच्छर में आकर्षण या का आदर व्यक्ति ये भी किया ला ये तुम अकेले ना ये तुम अत्य के ऑडियंस के तो गायना के लिए हुआ या ये तुम आई है ये तो कोटा देंगे देर कोटा अत्य के की आवे मंगोल ऑडियंस के तो सिंधु के हुआ अरे शॉक के लावा के ने का पार ऑडियंस हम देंगे या के ना इलाग पार आवाम ऑडियंस के दान नॉल देंगे इन नॉने में हिमाय कतु इन नॉने में एक एंजॉय करान नॉने ये तो निसा ये एक यार फलवेनी विजिट को ना ये तुम आके आनी तुम्हारे एक बहुम वदगत सह सुविशेषी का उना की नेक ඇත්තටම මෙතුමාම අපේ අද නුගසේන වැඩසටහනට විශේෂයි. ඒ වගේම සුරංජිට කොහොමත් විශේෂයි. දැන් ඔහු ගැන හැඳින්වීමක් කරොත් ඇත්තටම අපි දන්න විදිහට ಭಾರತೀಯ ගාන ශිෂ්‍යය තුළ දක්ෂ ගාන ශිල්පියෙකු වගේම විශේෂයෙන්ම ලිරික්ස් රයිටර් කෙනෙක්, කම්පෝසර් කෙනෙක්, සංගීත ශාස්ත්‍රයේ විවිධ නිම්සව් තමන්ගේ පද රචනාව තුළින් සංගීත දැනුම තුළින් ಭಾರತೀಯ රසක රසිකාවන්ට රසකත්වය ලබා දෙපුස්ත කෙනෙක්. දැන් සුරංජි වසර 25ක් පුරාවට 7 වන වරට වගේ නේද මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ සප්ත සුරා ගී. එතකොට දැන් මේ ප්‍රසංගයට මෙතුමාගේ සම්බන්ධය සහ මේ සම්බන්ධය කොයි කාලෙද ගොඩ නැගෙන්නේ, කොහොමද පදනම වුනේ? ඇත්තටම මේ මම වගේ මුදුර කරහා තමයි මුලින්ම මෙතුමාගේ ගීත අහන්නේ මම YouTube එකේ. ඊට පස්සේ තමයි මම මුදුර හරහා සහ මම ඊමේල් දානවා මෙතුමට. ඉතින් මෙතුමා ඒවට පිළිතුරු රිප්ලයි දෙනවා මට. ඊට පස්සේ WhatsApp හරහා තමයි මෙතුමා සමග මුලින්ම කතා බහ කරේ දෙන්නේ. ඒ දෙන මොහොතේදී එතුමා මට කියනවා මේ පුදුම ලස්සන හඬක් තියෙනවා යාට. ඉතින් ඒක නිසා මේ මට හරි සතුටුයි මේ ලංකාව වගේ වෙනත් රටක කෙනෙක් මෙහෙම හින්දි කියන එක ගැන කියලා. එතුමා බොහොම කැමති වෙනවා මේ ආරාධනය පිළිගන්න. බොහොම සතුටින් බාර ගන්නවා. ඔව්. ඒ ආරාධනය ඒ කැමැත්ත සියල්ල මත සාර්ථක ප්‍රසංගයක් නිමාවටපත් කරලා ඕනෑම උදාසනක අපි ගීතයක් අහන්න කැමති වගේම හින්දි ගීතය උත්තර ಭಾರತೀಯ සංගීතය අපිට ටිකක් සමීප නිසා අපි සුරංජි ගීතයක් ගායමු. අපි ඉස්සෙල්ලාම මෙතුමට ආරාධනා කරමු. पहले आप गाइए सर सुहानी रात. पहले आप गाइए. नहीं अभी ना भी ना हिंदी तेरे ना पाले मां के बारे में हम सर तो गाना कराने के लिए सर के लिए नहीं है. सो ये फिल्म दुलारी से गीत है और नौशाद साहब का म्यूजिक है, शकील बदायूनी साहब का लिखा हुआ गीत है और रफी साहब का गाया. मैं कोशिश कर रहा हूँ. मोहम्मद रफी की गीत है तुम गाना कराने आने. Thank you.
हस्तियाँ दिखा दिखा के सो गए सितारे अपनी रोशनी लुटा लुटा के सो गए हर एक शम्मा जल चुकी ना जाने तुम कब आओगे सुहानी रात ढल चुकी ना जाने तुम कब आओगे तड़प रहे हैं हम यहाँ तड़प रहे हैं हम यहाँ तुम्हारे इंतजार में तुम्हारे इंतजार में रंग आ चला है मौसमी बहार में फिजा का रंग आ चला है मौसमी बहार में मौसमी बहार में हवा भी रुख बदल चुकी ना जाने तुम कब आओगे सुहानी रात ढल चुकी ना जाने तुम कब आओगे ना जाने तुम कब आओगे ना जाने तुम සප්ත සුරාගී සුරාගී සප්ත හට කියලා තේරෙනවනේ තේරෙනවනේ සුරාගී උනේ කවුද සුරාගී සුරාගී කිව්වේ අර ඒ කිය අර මට යුනිවර්සිටි ඉන්න කාලේ ඉඳන්ම ඉස්කෝලේ යාළුව ආදරයට කතා කරේ සුරා කියලා සුරංජිනි පෙට් නේම් එක සුරා සුරා මම ගයන ගී සුරාගී ගී සුරාගී ඒකේ අර අපි තව අදහස් කීපයක් තිබුණා ඒ කියන්නේ සුර කිව්වහම ස්වර ය අදහසක් තියෙනවා ඉතින් තා දිව්‍යමය ස්වභාවය ඉතින් මගේ සහෝදරෙක් තමයි මේ සුමුදු කියලා එයා තමයි මේක මේ මේක ඕනේ මේ විදිහට 7:07 හවස 7:07ට මේ කන්සෙප්ට් එකට කරමු රහමන් පොත් හතක් මගේ එළි දැක්කෝ අයියේ ඒකත් අලලා තමයි අර සප්ත කතාව ඒකට ඇඩ් කළේ දැන් ඒ සියල්ල එකතුව මේ ප්‍රසංගයේ මම හිතන්නේ දැන් විශාරද සුරංජී ශාමලි අවුරුදු 25ක් විතර ගීත ගායනා කරනවා හින්දි භාෂාවට ගොඩාක් ප්‍රියයි ඒ කොහොමද ඒ ලැදියාව ඇති වෙන්නේ ඒක පොඩි කාලේ 1989 වගේ මම පොඩි පන්තියක නියම් පහ වසර වගේ මට මේ බාප්පා කෙනෙක් විදේශගත වෙලා ඉඳලා එනකොට මට නොස්ටැල්ජික් හිට්ස් ඔෆ් ලතා කියලා ලතා මංගেশකර ජීගේ මේ කැසට් පටියක් ගෙන දෙන්න. ඉතින් ඒ කැසට් පටියේ දින ගීත අහලා අහනවා මං. අහනකොට මට හොඳ ෆැමිලි ගතියක් හුරු ගතියක් එනවා මට. ඒකත් එක්ක මම ඒ ඔස්සේ හොයන්න ගා. ඒ අතර තමයි සමහර විට මලිට මතකත් ඇති ඒ කාලේ මේ ಭಾರತ ගීවින්දන. ඔව්. එතකොට අපේ රබිලාල් විමුදන් මහත්මයා තවත් වැඩසටහනක් කරා සුහානි රාත් වගේ මට මතක තියෙන ටීවී වල රේඩියෝ වල හින්දි ගී හවසට යනවා ඉතින් ඔක්කොම අහනවා ඉතින් ඒත් එක්කම දැන් අර අපේ ගෙදර පසුබිම ගත්තත් අම්මා තාත්තටත් හොඳට සින් කරන්න පුළුවන් ඔව් එතකොට ඒ දෙන්නත් අපි නලවන්නේ අපිට නිතරම මේ සින්දුවෙන් තමයි ගෙදර ඇහෙන්නේ කොයි වෙලාවෙ ඉතින් ඒක තාත්තලා හින්දි ඒ කාලේ චිත්‍රපට ආවම ආරාධනා අභිමාන් ගීත්
ඒ වගේ ෆිල්ම්ස් මේ අපේ තාත්තා බලපු වර්ගාන මතක නැති තරම්. තාත්තට ඒක තුල බලනවා. ඔව්. එයා බලපු තරම්. ඒ යනවනේ හොල්සල්. එතකොට සුරංජිලත් බලනවා. ඔව් නෑ. ඒ කියන්නේ මම බලන්නේ ඊට ටිකක් ඉතින් මම හම්බෙලා ඊට පස්සේ නේවා ඉන්නේ. එතකොට මට කලින් ආපු ඒවා නේවා. ඉතින් මම ඒවා බලන්නේ ටීවී එකේ. ඔව්. එහෙම තමයි හුරු වෙන්නේ. දැන් බලංගින කෙනෙක්ට හිතෙන්නේ පුළුවන් දැන් ಭಾರತයේ මෙවැනි සුපිශේෂී විශාරද ගායිකාවක් කොහොමද ගයන්නේ මෙච්චර හැකියාවක් කොහොමද එන්නේ මේක මෙලිහිසේ පහසු දෙයක් නෙවෙයි සුරංජි මේ බාත්කාණ්ඩ විද්‍යාපීඨයෙන් තමයි මුලින්ම මේ හින්දි භාෂාව පිළිබඳ උපාධිය විශාරද කරන්නේ උපාධිය ලබා ගන්න ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ 98 දී මම විශාරද උපාධිය ගන්න ඊට පස්සේ මේ කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබා කරනවා ඒකේදී මම ප්‍රථම පන්ති ගෞරව සමර්ථයක් ලබා ගන්නවා මම බැච් ටොප් විදිහට පස් වෙනවා ඊට පස්සේ බරණැස හින්දි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා මේ මම හිතන්නේ මම දැන් මගේ දැනුමේ හැටියට හින්දි භාෂාව හා සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් බරණැස හින්දි විශ්වවිද්‍යාලයෙන් ලබාගත්ත පළවෙනි ශ්‍රී ලංකිකයා මම ඒ කියන්නේ ගිහිල්ලා කරලා ඒක ඩිග්‍රී එක අවුරුදු දෙකක සෑහෙන පරිශ්‍රමයක් දරන්න වුණා ඒකත් මට පළමු පන්ති ගෞරව සමත්ය ලැබිලා තියෙනවා දැන් මේ හැම අත්දැකීමක් එකම දැන් කතිකාචාර්යවරියක් විදිහට ඔබේ දැරමින් දරුවන් පෝෂණය කරනවා අපි ඒ ගැන කතා කරමු කොහෙද කතිකාචාර්යත්‍ර වැඩ කරන්නේ මේ දේවල් කොහොමද අත්දැකීම ඔව් ඉතින් දැනට මම මේ බාහිර තමයි කරන්නේ බාහිර කතිකාචාර්යවරියක් විදිහට බෞද්ධ බාල විශ්වවිද්‍යාලයේ කලින් මම අවුරුදු 5ක් හොරණ ත්‍රිපාලි මණ්ඩපේ 2005 ඉඳලා 9 වෙනකන් ඉගෙනුවා හින්දි භාෂාව. ඉතින් දැනට මම අර පොඩ්ඩක් මගේ වැඩත් එක මම ආචාර්ය උපාධි කරමින් ඉන්නේ ඒ හින්දි විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව. ඉතින් ඒකත් එක්ක මේ අවුරුද්දේ මට අවසන් කරන්න තව මාස කිහිපයක් තියෙනවා මගේ රිසර්ච් එක. ඉතින් ඒකට තුලින් පස්සේ ඉදිරි තව දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා ඉන්නේ. එතක මේ සොරංජි දැන් මෙතුමා රටවල් 68ක සංචාරය කරලා මේ විවිධ රටවල් රසිකයන්ට තමන්ගේ ගායන ශෛලීන් පෙන්නනවානේ. ඒ ගැන අපි කතා කරමු. මොකද එතුමා ගැන වඩා හොඳටම දන්නේ ඔබ. ඔව්. එතුමා අප කිතනේ දේශොම් මේ ශාමිල් හෝ ගේ අපි කොන්සර්ට්. ආ ම ඉන ඇෂියන් කන්ට්‍රි. ඇෂියන් කන්ට්‍රි මේ මේ මේරා පහලා ප්‍රෝග්‍රෑම් තා ශ්‍රී ලංකා මේ. යුරෝප पूरी दुनिया में 68 साउथ अमेरिका साउथ अफ्रीका कनाडा यूएस मतलब श्रीलंका एंड एशियन कंट्री पहली बार मैं आसियान आसियान රටකට ආපු පළවෙනි වතාවලු අර ඉංග්‍රාන්තේ ඔය කියන යුරෝප් කන්ට්‍රීස් වල ඒ රටවල වල ගොඩාක් සංචාර කළා කියලා. ඇත්තටම අර සුරංජි කියේ දෙවලුත් එක්ක සුරංජිලාගේ තාත්තලා හින්දි භාෂාවට කොච්චර ආදරේ කරාද අපේ වැඩිහිටි පරම්පරාවන් සහ අපි පවා හින්දි තනුව වලට බොහොම සමීපයි. හින්දි තනුව වලට ගායනා කරපු සිංහල වචන යොදපු ගීත අපිට හොඳට මතකයි. හින්දි රසික සමාජ ඒ අතරේ තවමත් බිහි වෙලා තියෙනවා. ඒවට විශාල පිරිස් එකතු වෙනවා. ගයන්න කැමති අය ඒ සමාජ රසික සමාජ වලට එකතු වෙනවා. රසිකයන් මේ සමාජ වලට එකතු වෙනවා. හින්දි ගීත ප්‍රසංග පවත්වනවා. දැන් මෙතුමත් ඊයේ දවසේ ප්‍රසංගය ඇතුලේ ශ්‍රී ලාංකිකයන්ගේ හින්දි ගීතයට උත්තර ಭಾರತೀಯ සංගීතයට තියෙන කැමැත්ත ඒ ගීත ගායනයේ ඒ පිළිබඳව අත්දැකීම් ලැබුවානේ ඉන්දියානුවෙක් විදිහට ඒ පිළිබඳව මොන වගේ හැඟීමක්ද තියෙන්නේ කියලා අපි කතා කරමුකෝ සුරංජි රාජේෂ් පවා අප ඉන්දියන් වලේ හෙන කල් හමාරා ජෝ ප්‍රෝග්‍රෑම් තා වහි වහා සිංහල ලෝගෝ කා ඕඩි හමාරා ඕඩියන්ස් आपको कैसा लगा कैसा फील हुआ बहुत अच्छा था बहुत इंजॉय किया और हिंदी हिंदी गानों के लिए उन लोगों का हिंदी गानों के लिए उन जो इंटरेस्ट उनका वो सच में बहुत मेरे लिए एक नया एक्सपीरियंस था इस कंट्री में क्योंकि हिंदी लैंग्वेज बिकॉज वी आर नेबर वेरी क्लोज सो आई थॉट मे बी पीपल विल सम पीपल विल इंजॉय बॉलीवुड म्यूजिक यू नो कुछ लोग लेकिन कल मैंने देखा कि सब लोग एंजॉय कर रहे थे और सब लोगों ने गाया वो सरप्राइजिंग था मेरे लिए सो ऑडियंस वाज गुड बहुत अच्छे थे लोग सुनने वाले और बहुत लोगों ने एंजॉय किया वो सबसे ज्यादा मेरे लिए इंपॉर्टेंट था या यानी मैं दैन वेना सामान्य बॉलीवुड म्यूजिक अहना ඉන්නවා එනකොට යට ඊයේ ඔඩියන්ස් එකේ ලංකාවේ මිනිස්සු අතර තිබුණලු ගොඩක් ප්‍රිය
ප්‍රතිපත්තාවයක් දක්වන බව සහ මේ ඒක දැකලා යාට ගොඩක් සතුටු වුණා කියලා. ඒ කියන්නේ ඒ වගේම මේ ඔඩියන්ස් එක සම්පූර්ණයෙන් ගායනා කෙරෙව්වා එතුමා. එතුමා ගීතයකට එකතු කරගෙන යලත ඒක සම්බන්ධ වෙන දුන්නා. ඇත්තටම පුදුම ලස්සනට ගායනා කරා. සර් ඒ වෙලේ කිව්වා මේ හොඳටම හැමෝම හොඳම ලස්සනට සිං කරා කියලා. ඔය ඔඩියන්ස් එක එතරම් පුදුම විදිහට හින්දි ගීතයට ආදරය කරන රසික පිරිසක් තමයි ඒ සම්බන්ධ වෙලා හිටියේ. ක්‍රවුඩ් එකත් බොහොත් අච්චා තා ක්‍රවුඩ් එකත් හොඳටම හිටියා. ඉතින් බොහොම සතුටුයි. ඉතින් ඒ ගැන තුමා කියන්නේ අර ඒෂියන් කන්ට්‍රි එක ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා මේක ගොඩක්ම සතුටුයි කියලා එතුමට මේ. ඔව්. එතුමටත් සතුටු දැනෙන්න, අපිටත් සතුටු වෙන්න, බලන් ඉන්න අයටත් සතුටු වෙන්න. ලඟචා ගලි. සුරංජි ශාමලි විශාරද සුරංජි ශාමලි ගහදී අපි හින්දි ගීතයක් රසගලිමු. අමුතු මේ අපේම වගේකමක් දැනෙනවා නේ. ඉන්දියාවෙන් අපිට ගොඩක්ම අතීතෙන් ගොඩක් දේවල් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති අසල්වාසී රටින් මෙච්චරටම සංගීතය අපිට දැනෙන්නේ. ඒ කාරණාවත් එක්ක දැන් වසර 25ක් පුරාවටම මේ ගායන ශාස්ත්‍රය තුළ සිංහල ගීත, දමිළ ගීත, ඒ වගේ විශේෂයෙන් හින්දි ගීත ගායනා කරනවා. දැන් එතකොට මේ සුරංජි කියන ගායන ශිල්පිනිය තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණවලට අමතරව හින්දි භාෂාව පිළිබඳව ගයන ගීත ගායනා කරනවා කියලා කියන්න ඒ පිළිබඳ හොඳ විශ්වාසයක් පළපුරොද්දක් තියෙනවා නේද? එතන දැන් වෙනත් භාෂාවක ගීත ගායනා කරනවාදී උච්චාරණේ හරි වැදගත් කාරණාවක්නේ. අපි දකින ගොඩක් කලාවට සමාජ මාධ්‍ය ජාල තුළ බොහෝ දෙනා හින්දි ගීත ගායනා කරනවා. හැබැයි ඔබ හින්දි ගීත ගායනා කරන කෙනෙක් විදිහට කොහොමද මේ උච්චාරණය කියන කාරණාව වැදගත් වෙන්නේ කියන එක අපි වෙලාව බලලා ඊට පස්සේ කතා කරමු. ඇත්තටම මේ හින්දි කියන්නේ ඇත්තටම සංස්කෘත කියන භාෂාවෙන් බිඳිලාපු භාෂාවක්. හින්දි විතරක් නෙමෙයි සිංහල, දැන් ද්‍රවිඩ භාෂාව ගත්තත් ඒක යම් යම් වචන තියෙනවා. තත්සම තත්භව කියලා ඔය ශබ්ද තියෙනවා ඒ භාෂාවේ. අපි ගත්තොත් පවුලේ භාෂා පරිවාරකේ කොටස් තමයි මේ. අපි ඒකයි අපිට හින්දි භාෂාවේ සිංහල භාෂාවේ ටිකක් හුරුවට තියෙන වචන ඇහෙන්නේ. එතකොට ඒකත් එක්ක දැන් ගායනයේදී කොහොමද ඒ ඇක්සන්ට් එක ඒක වැදගත් වෙන්නේ කියන එක දැන් භාෂාව මම පුංචි කාලේ මම මට මතකයි මම ගීත ගායනා කරනකොට ඒක සිංහලෙන් ලියාගෙන තමයි මේ මගේ ගුරුවරු හිටියා හින්දි දන්න මගේ ටීචර් කෙනෙක් හිටියා වසන්ත පද්මිනී කියලා. එයා මට ලියලා දෙනවා සිංහලෙන් ලියාගන්න කියලා. එතන ලියලා කිව්වත් ඒක දැන් ඒකේ තියෙන අකුරක වෙනසකින් ඩොට් එක අකුරක යට තියෙන ඩොට් එක උච්චාරණය ගත්තත් ඒකේ වෙනස්කම් තියෙනවා. අදහස වෙනස් වෙනවා. අදහස වෙනස් වෙනවා. අර මේක උච්චාරණෙන් මේ ෆීල් එක වෙනස් වෙනවා. රසවින්දනයටත් ඒකෙන් බාධා කරනවා. අනිවාර්යෙන්. එතකොට මේ එහෙම කිව්වට ඒ කාලෙත් පස්සෙත් හැදෑරීම් කරාට පස්සේ මට හිතුණා ඒ මොනවද ඒ කියලා දෙන්නේ වගේ එහෙම හැඟීමක් ආව අවස්ථාවක් තිබ්බා. ඉතින් මම කියන්නේ අර බලන් ඉන්න දරුවන්ට උනත් මම අදහසක් දෙන්නේ මේ ගායනයට යෙදෙනකොට මේ සමහර අය ඉන්නවා. දැන් අපි ඉච්ඡා ජ්‍යෝතිපාල මහත්මයා ගත්තද ලතාවල්වල මහත්මිය ගත්තද මේ ගායනය ඉහළටම ගිහිලා තියෙන්නේ හැදෑරීම් කළා සංගීතයේ විෂයක් හැටියට හදාරලවත් විශාරද උපාධි අරන්වත් නෙමෙයි. ඉතින් ඒක නිසා නමුත් ඒ ප්‍රගුණ කිරීම කියන එක හරිය වැදගත් වෙනවා දෙයක් හරියට කරන්න. ඒ නිසා දෙයක් හරියට කරන්න අවශ්‍ය නම් ඒකේ ගැඹුරට හදාරලා ටිකක් ස්ටඩි අපි කියන්නේ ඒකට හොඳටම සූදානම් වෙලා ඒක කරොත් ඒකේ වටිනාකම දැන් මට අද දැනෙනවා. ඒක එතුමත් මට කිව්වා. ඒක අපි එතුමගේ ඇත්තට අපි අහමු. ඒ කියන්නේ භාෂාවක ඒ කියන්නේ රට රටවල ගීත ගායනා කරන ලෝකේ බොහෝ රටවල ඉන්දියානුවන් ජීවත් වෙනවා. ඉතින් එවැනි සමාජවල ගීත ගායනා කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ භාෂාව හරි විදිහට උච්චාරණය කිරීම සහ සුරංජියේ භාෂාව උච්චාරණය කිරීම ළඟින් ඉඳලා ඔහුට දැනෙන විදිය කොහොමද කියලාත් අපි අහමු. हमारे बारे में पूछ रहे हैं आपसे. है मेरा जो हिंदी एक्सेंट है ना इसके बारे में पूछ रहे हैं आप. क्या कह रहे हैं हमारे बारे में? इसका हिंदी वो भी मेरे लिए सरप्राइज एक एक्सेंट सरप्राइज का कुना. मुझे नहीं पता था कि इतना अच्छा हिंदी और हिंदी मैं मास्टर डिग्री है उसका. जी सर. सो ही लर्न ही स्टडी इन हिंदी एंड इसका एक्सेंट बहुत अच्छा है हिंदी का इसलिए इतना अच्छा गा पाती है. බොහොම හොඳටම තේනවලු මගේ හින්දි ඇක්සන්ට් එක. ඒ කියන්නේ හරියටම උච්චාරණය කරලා දැන් සර් මුලින්ම කිව්වේ මට නිකන් ඊයේ ෂෝ එකේදී ස්ටේජ් එකේදී කිව්වා මේ යාර මුලින්ම හිතුනේ අහද්දී මම ඉන්දියන් කෙනෙක් කියලා කිව්වා. පස්සේ තමයිලු දන්නේ කතා කරාට පස්සේ මේ ශ්‍රී ලංකාවේ කෙනෙක් මෙහෙම හොඳට කියනවා
මේ මෙච්චර හොඳට කියනවා කියන එක එතුමට ඇත්තටම සර්ප්‍රයිස් වුණා කියලා තමයි එතුමා කියන්නේ. ඇත්තටම අපි අහමු ඒ කියන්නේ නේද? ඒ කියන්නේ බොලිවුඩ් චිත්‍රපට වෙන්න පුළුවන්, ඉන්දියානු චිත්‍රපට වෙන්න පුළුවන්, ඉන්දියානු ගීතේ වෙන්න පුළුවන්, චිත්‍රපට ගීතේ වෙන ලෝකෙ ගොඩක් තැන් වල යනවනේ. එතුමත් රටවල් 40ක විතර සංචාරය කරලා හින්දි භාෂා උච්චාරණය කරන විදිහ ගැන ඔහුට දැනෙන්න කියලා අපි බොහොත් සාරේ විදේශෝ මේ ගා එහෙනම් වහක ලෝක හින්දි ෆීල් අපකෝ කැසල් ලගා හින්දි උච්චාරණ විදේශෝ මේ इंडिया से ही गए हुए हैं सब लोग, एस्टैब्लिश है, बिजनेस कर रहे हैं बाहर, तो उनका हिंदी ऑलरेडी अच्छा ही है, वहाँ पे बिजनेस कर रहे हैं. और एक साउथ अमेरिका कॉन्टिनेंट में एक कंट्री है सुरिनाम, वहाँ पर 60% इंडियन, 60-70% इंडियन से, वो एक स्टेट जो भारत का स्टेट है उत्तर प्रदेश यूपी बिहार से, वहाँ से लोग. सो वो लोग हिंदी इतना अच्छा बोलते हैं वहाँ पर भी, इवन जो वहाँ पे जो ब्लैक जो अमेरिकन्स और निग्रोज हैं वो भी हिंदी सॉन्ग्स गाते हैं वहाँ पर, बिकॉज ऑफ वो साथ में रह रहे कि हिंदी बोलना भी सीख गए वो लोग. सो हिंदी अच्छा है लोग पूरे दुनिया में पूरा पूरा यानी तुम यानी दें ගොඩක් වෙලාවට දැන් එතුමා මෙහාම රටවල් වලට එතුමාට දකින්නම දැන් ඉන්දියාවේ ඉඳලා ඒ රටවල් වලට ගිහිල්ලා පදිංචි වෙලා ස්ටැබ්ලිෂ් වෙච්ච අයනේ රටවල ගොඩක් ඉන්නේ. ඉතියාලට කොහොමත් ඒ ඇක්සන්ට් එක තියෙනවනේ. එනට සවුත් අප්‍රිකාවල එක රටක් කිව්වා, ඒ රටේ 60% විතර ඉන්නේ මේ හින්දි කතා කරන ඒකෙන් පන්නරේ ගත්ත කට්ටිය කියලා. ඉතියාලට එයාලත් සවුත් අප්‍රිකන්ලා වුණත් හොඳට හින්දි සිං කරන අය කතා කරන අයට හම්බෙලා තියෙනවලු. ඒකට හේතුව තමයි දැන් අර ඉන්දියන්ස් ලගින්නේ ඒගොල්ලන්ට බලපෑම ලැබෙන්නේ ඒකේ හුරුව නිසා. ඉතින් ඒ කියන්නේ ලෝකෙම ගත්තාම හින්දි කියන භාෂාවට හොඳ තැනක් තියෙනවා සිනමාව හරහා විශේෂයෙන්ම. අපි මේ උච්චාරණය කියන කාරණාව කතා කරන්නේ ඒත් එක්කම දැන් මේ සමහරලට මට හිතෙනවා ගොඩක් දෙනා හින්දි ගීත ගායනා කරන්නේ මේ අපි ගීතයේ මෙලඩි එක අහලා නැත්නම් ඒකට අපි සවන් දීලා තමයි අපි සූදානම් වෙන්නේ. අපි මේ ගැන වැඩි විස්තර කෙටි විරාමයක් අරගෙන නැවතත් අපි ගැන කතා කරමු. විරාමයෙන් අනතුර නැවතත් ඔබ එක්කදලා ඉන්නේ සඳදා ආදරණීය නුගසෙවණත් එක්ක. අපි විරාමයට කලින් කතා කරමින් හිටියේ මේ හින්දි භාෂාව උච්චාරණය කරනකොට බොහොම හොඳට උච්චාරණය කරන්න ඕනේ, ඒක කොච්චර වැදගත්ද කියන කාරණාව. ඒත් එක්ක දැන් සුරංජි සමහරක් වෙලාවට අපි පුරුදුලා ඉන්න හින්දි ගීත ගායනා කරනකොට ගීතේ මෙලඩියකට විතරක් අවධානය යොමු කරලා ප්‍රැක්ටිස් කරලා ගීතේ කියනවා. හැබැයි හින්දි ගීතේ ගායනා කරනකොට ඒකේ ඇතුළේ තියෙන අර්ථය කලින් දැනගෙන තේරුම ඉගෙනගෙන ගායනා කිරීම කොච්චර ගීතයට සාධාරණයක් අරගෙන එනවද? ඔව්, ඒක ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ මේ සමහරක් වෙලාවට අපිට සෑඩ් මූඩ් එකේ කියන්න ඕන එකක් අපි හිනාවි කිව්වොත් දැන් අර්ථය දන්නේ නැතුව නම් කියන්නේ ෆීල් එකට කියන්න පුළුවන්. හැබැයි ෆීල් එක එක්ක මීනින් එක කියන එක අත්‍යවශ්‍යයි. එම් මේ අර්ථය දැන ගැනීමම හොඳ ෆීල් එකක් අපිට දෙන්න පුළුවන් සිං කරනකොට. ඉතින් දැන් එතුමත් ඒක කිව්වා මට, ඒක අත්‍යවශ්‍ය කාරණයක්. අර්ථය දැනගෙන දැන් මේ ළඟදී මට මතකයි කතක් ඩාන්ස් එකක් ඉදිරිපත් කරන්න ඕනලා මගේ සහෝදර යාළුවෙකුට එළියකට. එයා මට එව්වා මේ තුම්රි ගීතයක්. ඒකට කෙලිම මුද්‍රා ෆීලිංස් දෙන්න තියෙන. ඉතින් ඒවත් එතකොට මම ඇහුවා ඒ කතක් එක කරනකොට මේකේ අදහස මට කියලා එවන්න, මේක පර්ෆෝම් කරන්න තියෙනවා කියලා. ඒ වගේ ඉතින් අර්ථය කියන එක හරිය වැදගත්. ඉතින් මම කියන්නේ ඒක අපිට ක්‍රම තියෙනවනේ ඉන්ටර්නෙට් එක මුළු ඔක්කොම සම්පූර්ණම මේ ලෝකෙම අතේනේ මේක තියෙනවා කියන්නේ. දැන් අද නැති දෙයක් නැති තරන්නේ. අපිට ඉතින් හින්දියෙන් අර්ථය කියවලා තේරෙන්නේ නැත්නම් අනුදානම ඉංග්‍රීෂ් මේ ට්‍රාන්ස්ලේෂන් එකක් හරි අරගෙන අර්ථය ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඔව්. හොඳයි, අපි තවත් ගීතයක් රස විඳමු. අපි යුග ගීතයක්. හොඳයි. දෙදෙනාම එකතු වෙලා ගායනා කරන එකක්. ඩුවට්. සර් තමයි මේ ගීතය යෝජනා කරේ මේ ඩුවට් එක. මොකද අපි ගායන්නේ? तुम जो हुए मेरे हम सफर. लस
ඉස්සරට ගායනා කළා මේ ශාස්ත්‍රපති සංගීත විශාරද සුරංජි ශාමලේ. සංගීතය ඉගෙනගෙන ප්‍රායෝගිකව භාවිතා කරලා විෂය උගන්වන ගුරුවරියක් විදිහටත් වැඩ කරනවා. දැන් ගොඩක් වෙලාවට වර්තමානය ශාස්ත්‍රීය සංගීතයෙන් ටිකක් දුරස් වෙනවද කියලා හිතනවා. ශාස්ත්‍රීය සංගීතයත් යම් මට්ටමකට තෝරගත්තත් ගායනා කරත් නව සංගීත, නව රිද්ම ඒවා හොයාගෙන යනවනේ. ඉතින් ඒ ගැන සුරංජි ශාමලි විශාරදවරියට තියෙන අදහස මොකද්ද? ඒ කියන්නේ ශාස්ත්‍රීය මට්ටමින් එහාටද නැත්නම් තව ප්‍රගුණ කිරීම සම්බන්ධයෙන්ද? ඒක එහාටද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. يعني අපි ඒක ප්‍රශ්නයක් විදිහට වඩා ඒ තෝරා ගැනීම ගැන කතා කරොත් සුරංජි ශාමලි ආසයි වැඩිපුර ශාස්ත්‍රීය සංගීතයට එවැනි ගායනාවට. නමුත් අලුත් අය ටිකක් රිද්ම වෙනස් රිද්ම එක යන්න උත්සාහ කරනවානේ. ඔව්. ඒක දැනෙන්නේ කොහොමද කියන අදහස? ඒක මෙහෙමයි. තියෙන්න ඕනේ හැම විදිහම සංගීතය තියෙන්න ඕනේ. මොකද රසික පිරිස ඔඩියන්ස් එක විවිධාකාරයි. දැන් හින්දි ගීතයට, ශාස්ත්‍රීය ගීතයට, සරල ගීතයට, සිනමා ගීතයට එහෙම ආදරය කරන පිරිසක් වගේම අපි ගත්තොතින් වේග රිද්ම ගීත. එතකොට අපි ගත්තොතින් කියන්නේ එක එක බටහිර පන්නේ ගීත. ඒවට ආස කරන රසික පිරිසක් ඉන්නවා. විවිධ ශෛලීන් ඔස්සේ ගායනා කරන ආදරය කරන කැමති පිරිසක් ඉන්නවා. ඉතින් අපි අපිට බෑ මෙතනයි කියලා සීමාව පනවල කවුරුත් එහෙම නවත්තන්න. එතකොට ඒක එකිනෙකාගේ රසික රසඥතාවය මත තීරණය වෙන දෙයක්. එතකොට ඒක ඉදිරිපත් කරන පුද්ගලයාගේ රසඥතාවය සහ ඒකට කැමති වෙන පිරිසගේ රසඥතාවය මත ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඒක නිසා විවිධාකාර වුණු ඔඩියන්ස් එක විවිධාකාරයි. ඒ නිසා හදෑරීම් කරන්න ඕනේ. ඒ වගේම විවිධ දේවලුත් අපි ට්‍රයි කරන්න ඕනේ විවිධ ශෛලීන් වලට. ශාමලීගේ උත්සාහය කොතනද කියන්නේ? මම මෙහෙමයි. මම කියන්නේ මම ගොඩක් වෙලාවට ශාස්ත්‍රීය පැත්තට බර වෙන ගමනක් තමයි මගේ දින වේග රිද්ම කියලා එහෙම වෙනස්සාරක ගීත නැහැ. ඉතින් නමුත් තරුණ පරම්පරාව නව සොයා ගැනීම, නව නිර්මාණ, පුදුම ලස්සන නිර්මාණ ඉදිරිපත් කරනවා. හැබැයි මට දැනෙන දේ තමයි මේ වගේ තියෙනවා බොහොම අමරණීය බවක්. මේ පැරණි සහ මේ ආපු සංගීතයේ ශාස්ත්‍රීය මට්ටමේ දෙයක් ආවොතින් අපි කියන ඒවා සර්වකාලීනයි, සර්වදේශිතයි ගත්තොතින්. දැන් මේ ඒක නිසානේ අපිට දැන් විදේශයක දැන් ඉන්දියාව ගත්තාම වෙන රටක් වුණාට අපි අසල්වැසි රට ಭಾರತය කියන්නේ. ඉතින් ඒවා ඇයි අපිට ෆීල් වෙන්නේ ඉච්චර? ඒකේ තියෙන අර සර්ව භාෂික බව, සර්ව දේශික ඒක අපට අපේ කියලා දැනෙන ගතියක් තියෙන එකයි. ඉතින් ඒක හරි වැදගත්. දැන් සුරංජි තමන්ටම ආවේනික රටාවක් තුළ ගීත ගායනා කරනකොට වසර 25ක අත්දැකීම තුළ දක්ෂ ගායන ශිල්පිනියක් කියන එකට අය අපිට නිගමනවලට එන්න අවශ්‍ය නැහැ. අද ගායන ශෛලිය තුළින් අපිට පේනවා. දැන් ඒත් එක්කම මේ ගායිකාවකට අමතරව ලිවීමට කොයිතරම් නම් දක්ෂද කියන කාරණාවට හොඳ නිදසුනක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. අද වෙනකොට සංගීතය හදාරන පාසල් දරුවන්ගේ අධ්‍යයන එකතු අතර ඔබතුමිය අතින් රචිත අනිවාර්යයෙන්ම මේ වගේ කෘතියක් තියෙනවා. කොහොමද මේ ශිෂ්‍යයට එන්නේ? කොහොමද මේක තෝරගන්නේ? ඔව්, ඇත්තටම මේ පොත මුලින්ම ලියවෙන්නේ මං ශාස්ත්‍රවේදී උපාධියට කරේ උත්තර ಭಾರತೀಯ සංගීතය සහ ශාස්ත්‍රීය ගායන ශෛලිය කියන තීසිස් එක වුණේ මගේ. ඊට පස්සේ කාලයක් යනකොට මං හිතුවා මේක සිංහල, මොකද හින්දියෙන් මං තීසිස් එක ලිව්වේ. මට හිතුණා මේක සිංහල පරිවර්තනයක් කරලා ඉගෙන ගන්න දරුවන්ට දැම්මොත් ඒක වටිනවා කියලා. එහෙම ඉඳලා තමයි මම මේ පොත ලියන්නේ 2009 දී. 2008 වගේ ලියන්නේ. 2011 වගේ තමයි මම ඔක සරසවි ආයතන නිකුත් කරන්නේ. ඔගේ අර වැදගත්ම කාරණේ තමයි දැන් මගේ ඊයේ අත්වැල් ගායනයේ කෝරස් එකට ඇවිල්ලා හිටිය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දරු කීපදෙනෙක්. ඉතින් ඒ වෙලාවෙත් එකපාරට කිව්වා මිස් මිස් කියාර පොත අපේ සයිමන්ට් ලියන්න අපිට හරිය වැදගත් වෙලා මේ දවස්වල ගොඩාක් සයිමන්ට් වලට කරුණු අපි පොතෙන් ගන්නවා කියලා. මොකද මම මගේ දැනුමේ හැටියට ඛ්‍යාල්, තුම්රි, තරානා, ටප්පා, කව්වාලි, ගසල්, භජන්, කීර්තන ඔය කියන ගොඩක් ගායන ශෛලීන් ගැන මේ පොතේ කරුණු තියෙනවා. ඒ වගේම උත්තර ಭಾರತೀಯ සංගීතය අපි පාවිච්චි කරාට
අපි පාසල් මට්ටමේ විශ්වවිද්‍යාල මට්ටමේ විවිධ ආයතන මට්ටමවලින් විභාගවලට අපි දේශීය සංගීතයක් අපිට වෙනම තියෙනවා. හැබැයි අපි ශාස්ත්‍රීය මට්ටමේ විභාග පවත්වන්නේ උතුර ಭಾರತීය රාගධාරී සංගීතයෙන්. ඒතර සංගීතය ඉගෙන ගත්තට ගොඩාක් දරුවෝ දන්නේ නැහැ මේකේ සුළු මුළ. ස්වර හත හැදුනේ කොහොමද? මේ උතුර පද්ධතිය කියන්නේ මොකද්ද? සංගීතය ඉන්දියාවේ ගත්තාම උතුර ಭಾರತීය හින්දුස්ථානි රාගධාරී පද්ධතිය සහ දක්ෂිණ ಭಾರತීය කර්ණාටක මියුසික් කියලා අපි කියන්නේ කර්ණාටක පද්ධතිය දිනනවා. ඒතර මේ දෙකේ වෙනස්කම් සම විෂමතා. එතකොට හින්දුස්ථානි සංගීත පද්ධතියේ තියෙන 40 සිද්ධාන්තය කියන එකක්. ඒ ගැන කරුණු විවිධාකාර කරුණු රාශියක් මේ පොතට ඇතුළයි. ඉතින් ඒක වැදගත්ම සංගීතයේ හදාරන සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ විශ්වවිද්‍යාල මට්ටමේ හදාරන ඕනෑම කෙනෙකුට වැදගත් වෙන විදිහට තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඊට අමතරව හින්දි භාෂාවේ. සරංජ මේ ඒත් එක්කම එකතු කරලාම දැන් මේ ආචාර්ය උපාධිය කරන්නේ මේ හින්දීය සිනමා චිත්‍රපට සහ ලාංකීය ගීත අතර මේ තුලනාත්මක අධ්‍යයනය. ඒ ආචාර්ය උපාධියෙන් පස්සෙත් මීට වඩා හොඳ දේවල් අපිට බලන්න පුළුවන් නේද? අනිවාර්යෙන්. මොකද මේ දැන් 50 60 70 දශකයේ ගත්තාම පුදුම විදිහට අනුකරණ ගීත බිහි වුණානේ. අපි ගත්තදී මේ ශීෂ හෝය දිල් හෝ ඉද්ද මල් කතාවේ කුමරී හමේ තුම් සේ ප්‍යාර කිතනා කුරුල්ලෝ නුබේ තාලින් සත්‍යම් ශිවම් සුන්දරම් සත්‍යයි ඔබේ දර්ශනේ. එතකොට ගත්තදී ශ්‍රී සම්බුද්ධ රාජා වදින් ඈ මාලික් තෙරේ බන්දෙහම් ඔම ගත්තොත් කියාගන්න බැරි ගීත සම්භාරයක් අනුකරණය වෙලා තියෙනවා. එතකොට මම කොහො කාලයක් තිස්සේ සින්දු මේ ගීත ගායනා කරන නිසා මට අහුවිච්ච දෙයක් ඕක. ඉතින් ඒකත් එක්ක මට හිතුණා මේකේ තියා ගැඹුරෙන් අදාරන්න. ඒ නිසා මම තෝරගත්තා හින්දි සිනමා ගීතයට සිංහල සිනමා ගීතයට හින්දි සිනමා ගීතේ බලපෑම ගැන තුලනාත්මක අධ්‍යයනය. ඉදිරියේදී ඔබ කිව්වා වගේ ගොඩක් දේවල් වඩා හොඳ දේවල් අපිට සුරංජගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි දැන් මේ තව පොතක් මගේ අතේ තියෙනවා. ඒ ගැන කතා කරන්නත් ඕනේ. ඊට කලින් අපි ගීතයක් රසවින්දනයමු. මොකද අපි තෝරගන්නේ? සල්සාල පැහැලි. අපේ වදන මිත්‍රයින් දෙදෙනාත් ඉන්නවා. ඔවුන් දෙදෙනාවත් අපි මතක් කරනවා. විදූෂ චානුක, මංජුල ෆොන්සේකා ඔවුන් දෙදෙනා තමයි අද අපිට සංගීතයෙන් සහාය වෙන්නේ. ඒ සහායත් එක්ක අපි ගන්නවා. और कल भी रहेगा मैं आचार्य उपाधि යටත් මං හිතන්නේ තවත් මේ යොදා ගන්න පුළුවන් උදාහරණයක්. මොකද මේ ආනන්ද සාගරිය අපිට ඒ තරම් සමීපයි. සමීපයි මේ වර්තමානයේ වෙනකන් ආපු ගමනේ ආරම්භයේ ඒ කියන්නේ මුලම මතක තාමත් අපිට ඉතුරු කරලා තියෙන නිසා හොඳයි. මේ අපි අවසාන වශයෙන් අවසාන මිනිත්තු කීපේ ඉන්නේ. ඊයේ දවසේ ප්‍රසංගයක් පවත්වලා මම හිතන්නේ නේද හරියට විවේකයක් නිින්දක්වත් නැතුව මෙතුමා මම හිතන්නේ දෙකට විතර නිදාගත්තේ මේ ඇරළුවේ අපි හෝටල් එකට. ඉතින් එතන ඉඳලා ආයේ පැය 3ක්වත් 3මාරක් විතර නිදාගත්තේ ආයේ උදේ නැගිටලා ඉතින් අපිත් එක්ක ආවා. මෙතුමා විශාල කැපකිරීමක් කළේ. ඒකට අපි අවසාන වශයෙන් මෙතුමාට කැපක් අහමු. ඔව් ඒක ස්තුතියක් කරන්න ඕනේ. ඇත්තටම මට ලොකු ෂොක් එකක් ආවා මුලින්ම. ඒ කියන්නේ ඊයේ රියසල් වෙලාවේ පවා දැන් මට කොච්චර උනත් ඉන්දියන් ආටිස් කෙනෙක්නේ. එතකොට මගේ අතින් වචනවත් වැරදීද ඒවා මට හරියට කියන්න පුළුවන් වේද? මම ලංකාව තුල අවුරුදු ගානක් පර්ෆෝම් කරලා තිනවා. ඒකට ඉන්දියානු ජාතිකයෙක් එක්ක ෆස්ට් ටයිම් නේ මම. හැබැයි එතුමගේ ලැබිච්ච සපෝට් එක ඒක වචනෙන් කියන්න බැරි තරම් හරිම නිහතමානී. ඒ කියන්නේ මෙච්චර ප්‍රවීණයෙක් වුණත් දැන් අපිට ලංකාව තුල ගත්තත් හැමෝම නේ මම කියන්නේ සමහර ප්‍රවීණ කියන තලයේ අය වුණත් ගත්තාම අපිට හැදෙන්න ගේවල් මෙතුමගෙන් තියෙනවා කියන එක මම ගොඩාක් ඉගෙන ගත්තා. මොකද මම WhatsApp මැසේජ් එකක් දැම්ම මොන තරම් බිසි තත්ත්වයක හිටියා මට රිප්ලයි එක එනට්ටක් ගාලා ෂණිකව හරිම රිප්ලයි ෂණිකව එයා ප්‍රතිචාර දක්වනවා. ඉතින් ඒක නිසා එතුමාගේ තියෙන සුවිශේෂී ගුණයම තමයි එතුමාගේ මේ පැවැත්මේ රහස කියන එක මම විශ්වාස කරනවා. ඉතින් අපි එතුමාගෙන තහමු අද දවසේ සරංජිත් එක මේ විදිහට අපේ නොගසවෙන්ට ගොඩ වැදුණා. ඉතින් මේ ගැන දැනන හැඟීම කොයි වගේද කියලා අපි කතා කරමු. ये हमारा जो नेशनल टीवी चैनल है इस पे आप हम दोनों शामिल हुए हैं आज नुग सेवन है प्रोग्राम का नाम. आपका कैसा लगा वो
बहुत अच्छा लगा और रियली बहुत सारी मेमोरीज, और ये मेमोरी बहुत याद रहेगी मुझे क्योंकि लास्ट अर्ली मॉर्निंग सिंगिंग इंटरव्यू, सो बहुत बहुत अच्छा लगा और इतना प्यार मोहब्बत मिला मुझे, तो उसके लिए थैंक यू. ඒ කියන්නේ මේ මෙහෙම ගොඩක් උදෙන් ඇවිල්ලා මෙහෙම වැඩසටහනක සිං කරා. දැන් ඊයේ ප්‍රෝග්‍රෑම් එක කරලා අද උදේ ඊයේ කොන්සර්ට් එක කරලා අද උදේ පාන්දරින් ඇවිල්ලා මෙහෙම ප්‍රෝග්‍රෑම් එක සිං කරා. ඉතින් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් එයාට. ඒ සහ යාගේ මේක අර මතකයන් ගොඩට එකතු වෙන තව හොඳ මතකයක් වෙයි කියන එක එතුමා කියන්නේ. ගොඩක් ආදරයක් ලැබුණා ලංකාවෙන් කියලා. හොඳයි, අපි එහෙමනම් නොකසෙවන නිමාවටපත් කරනවා මිස්ටර් රාජේෂ් වා. Thank you very much for being Thank here. You so much. Thank you for having me. Emanam, Sharada Suranji Shamali, obadat bohoma stuti. Pawuge kale api prasangye gana katha kara. Obe nirmana gana katha kara. Prasangye awasanayet api e pilibandawa api katha karamin hitiya. Emanam obatat suba patuno. Bohoma stuti. එමනම් ආය දවසක හමු වෙමු. අපිට සුභ පැතුම් බාර ගන්න සුරජ්. ඒ වගේම මේ වැඩසටහනට මට ආරාධනා කරු මේ අද නුගසිව වැඩසටහනේ මේ බොහොම ස්තුතිවන්ත වෙනවා. තුමි මෙරි මන්දේ. හොඳයි. හරි, අපි අවසානයේට ඒ ගීතයත් එක්ක අපි වැඩසටහනින් සමදන්නවා. ඉතින් අද දවසේ සංගීතය අපේ උපදව දුන්නු සුපුරුදු අපේ දෙන්නටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ අපි සුරංජිට ඉදිරි ජීවිතයේ සාර්ථක වෙන එක නුගසවනේ සුවපතනවා. නමස්තුති. තුම්හි